ලතින් ඇමරිකානු කලාපයේ පිහිටි උරුගුවේ නැමැති රට අති දුප්පතුන් කිසිවෙකුත් නැති ආදායම් බෙදී යාමේ විෂමතාවයේ අඩු සංවර්ධිත දේශයක් විතරක් නෙවෙයි ඒ දූෂණය හා වංශාව සහ මුලින්ම තුරන් කරනු ලැබූ පින්බීමක් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමාජ සාධාරණත්වය හා සමාජ සුරක්ෂිතභාවය උපරිමයෙන්ම ඇති රටක් ලෙස ඒ ලොව තුල වැජඹෙනවා උරුගුවේ රට හැම පැත්තකින්ම දියුණු කිරීමට විශාල දායකත්වයක් සැපුවේ ඒ රටේ 40 වෙනි ජනාධිපතිවරයා වූ හුසේ මුජිකායි ඔහු 2010 සිට 2015 දක්වා උරුගුවේ ජනාධිපති ධූරය දැරුවා 2009 ජනාධිපතිවරණයෙන් දිනපු හුසේ මුජිකා 2010 මාර්තු 1 වෙනිදා තම ධූරයේ වැඩ බාරගත්තා ජනපති පුටුවේ වාඩි වෙච්ච ගමන් එතුමා කීවේ සුවිස්සල ජනාධිපති මන්දිරය ඊට අයත් විශාල කාර්ය මණ්ඩලය අධිසුව පහසු යාන වාහන ආරක්ෂක බටපිරිස් හා පරිවාර වාහන යන දේවල් තමන්ට අනවශ්‍ය බවයි උරුගුවේ රජයේ සේනට්වරයෙකු වූ ලුසියා ටොපලන්ස්කි සමග 2005 විවාහ වුණු හුසේ මුජිකා එදා ඉඳන් මොන්ටිවීඩියෝ ගමේ තම බිරිඳට අයත් ගොවිපළ තුල තිබුණු කුඩා නිවසේ ඈත් එක්ක සරල ජීවිතයක් ගත කළා මේ නිවාස සතුවේ ඇත්තේ එක නිදන කාමරයක් පමණයි විවාහ වන අවස්ථාවේ හුසේ මුජිකා උරුගුවේ පශු සංවර්ධන කෘෂිකාර්මික හා ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කළා ජනපති ධූරයට පත් වී වසර 5ක් ගත වී 2015 මාර්තු 1 වෙනිදා ඉන් සමුගන්නා තෙක්ම ඇමරිකන් ඩොලර් 12,000ක් වූ තම මාසික පඩිපැකට්ටුවෙන් 90%ක්ම හුසේ මුජිකා වැය කළේ අන්ත දුගී අයට ජීවනපායක් සාදා දීම සඳහායි ජනාධිපති වුණාට පස්සේ ඔහු ජනපති මන්දිරයේ රැයක් හෝ දෙයක් කලාතුරකින් ගත කළේ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටට ආ අවස්ථාවකදී විතරයි ගොවිපලේ පිහිට නිවසේ සිට ඔහු හැමදාම උද්ද ජනපති කාර්යාලයට පැමිණි 1987 නිෂ්පාදිත තම වොක්සකන් ඉබ්බා කාර්යක පදවාගෙනයි ඇමතිකම් ජනපතිකම් ලැබුණාට තමා කවදත් දෑතේ මහන්සීන හරියම්බ කළ ගොවියෙක්ින්ද තමන්ට රීදුරෙකු අනවශ්‍ය බව ඔහු කිව්වා දේශපාලනඥයින් වසරක් පාසා උරුගුවේ රජය වෙත අනිවාර්යෙන් ලබා දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශයේ ඔහු තම එකම වත්කම වූ වොක්සකන් රථයේ වටිනාකම වන ඩොලර් 1,800ක් සටහන් කළා උරුගුවේ කඩදාසි කම්හලක වැඩ කරන කම්කරුවෙකු වූ ජෙහාල්ඩ් අකොස්ටා 2015 ජනවාරි 15 වන දින සවස 7ට තම සේවය නිමකොට ජුවාන් ලකාස් නගරයේ පිහිටි සියු නිවස බලා යාම සඳහා පාරට ආවත් එයාට බස් එකක් අල්ලගන්න බැරි වුණා පාරේ යන කාර් 25කට විතර අත දැම්මත් අන්තිමට එයා ගාව නැවතුනේ පරණ වොක්සගන් රථයක්. තමන් ජුවන් ලකාස් හන්දීන් බස්සන්න එතන ඉඳන් ගෙදරට අති කිලෝමීටර 2 පයින් යන්න පුළුවන් ලෙස ජෙහාල් රියතුරාට කීවත් ඔහුගේ දොරකඩින්ම ඇරවලන තරම් රියතුරා කාරුණික වුණා. මගදිගට තම රැකියාවේ විස්තර කිය කියා ගියා මිසක් රියතුරාගේ වතගොඩ විමසන්නට තරම් ඉස්පාස්ුවක් ජෙහාල්ට තිබුණේ නැහැ. තමන්ව ගෙදරගාවෙන් බැස්වේ රටේ ජනාධිපති හුසේ මුජිකා බව ඌට තේරුනේ නිවසේ අය එතුමාව එසෙනෙන් හඳුනාගත් පසුවයි. මෙවැනි නිහතමානී නායකයෙක් ලබන්න තරම් පාසනාවක් සහිත පුරවැසියෙක් වීම ගැන තමා ආඩම්බර වන බව පසුවදාම එල් ඔබ්සවාඩෝ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ජෙහාල් කියා සිටියා. උරුගුවේ ජනාධිපති ලෙස නොව තම බිරිඳ සතු ගොවිපලේ ක්‍රිෂාන්තිමම් මල්වවන ගොවියෙකු ලෙස තමන්ම හඳුන්වනවාට හුසේ මුජිකා කවදත් කැමති වුණා. ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාවට බඩපිරි සපයන් හැමවිටම උත්සාහ කළත් අන්ත දුගී බව තුරන් කොට රට දියුණු කළ තමාම ජනතාව විසින් සුරකන ඇති බව මුජිකා හැමවිටම කියා සිටියා. තනියම ගමන් බිමන් ගිය මේ උදාර මිනිසාට උරුගුවේ පුරවැසියන් විතරක් නෙවෙයි මුළු ලෝකයම ආදරය කළා. හුසේ මුජිකා විතරක් නෙවෙයි එතුමාගේ බිරිඳ වන ලුසියා ටොපලන්ස්කිත් ඉතා නිරහංකාර කාන්තාවක්. ඒ නිසාම 2017 සැප්තැම්බර් 13 වෙනිදා ඇය උරුගුවේ උපජනාධිපති ධූරයට තේරීපත් වුණා. මේ මොහොතේ ලුසියා ඒ රට උපජනාධිපති ලෙස කටයුතු කරන නමුත් ඇය තාම ඇගේ සැමියා සමග ඔවුන්ගේ මල් ගොවිපලේ කරට කර වැඩ කරනවා. ඒ වගේම වසර 2017 වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රටේ දළ නිෂ්පාදනයේ 77.6%. මෙම ශ්‍රී ලංකාව වගේ රටකට හැමතිස්සෙම සංවර්ධනය වූ උරුගේ දේශීය ජනාධිපතිගෙන් අපිට ගත හැකි ආදර්ශ නම් බොහොමයි. අලුත් අදහස් එක්ක අපි අලුත් වීඩියෝස් බලන්න ITA Pantu subscribe කරන්නත් අමතක කරන්න එපා.